Hi guys, welcome back to Place to Place channel. අපි ඇතුළට යන ගමන් වැඩි විස්තර කතා කරමු. ඔගොල්ලෝ බලනවා ඇති ඇඩිෂම් බංගලාව කියන්නේ මොකද්ද කියලා. තංගමලේ අබේ භූමියේ තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. මේ ඇඩිෂම් බංගලාව මේ වෙනකොට පාලනය වෙන්නේ ශාන්ත බෙනඩික් ආරාමයේ මගින්. මේ 1962 සිට මේ වෙනතෙක් ආදුනික තාපසයන් පුහුණු කරන ස්ථානයක් ලෙස මේ පාවිච්චි කරනවා. මං හිතනවා අද වෙද්දි තත්ත්වය ඔයාලා දැන් දන්නවා. ඉතින් ඇඩිෂම් බංගලාවේ ඉතිහාසය ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ඇඩිෂම් බංගලාවේ නිර්මාතෘ වන්නේ සර් තෝමස් විස්ට විලියස්. සර් තෝමස්ගේ අම්මා තමයි බ්‍රිතාන්‍ය දෙපාරක්ම අගමැති වුණ ජෝන් රසල්ගේ දුව. ඉතින් මේ නිසා මෙයාලා ප්‍රභු පන්තියේ අය. ඒත් මෙයාට අවශ්‍ය වුණේ වතු පාලනය වගේ දේවල්. ඔහු ලංකාවට පැමිණෙන්නේ 1887 දී බොගවන්තලාව ඇල්ලබද්ද වතුයායේ පුහුණු පාලකවරයෙක් විදියට සේවය කරන්න. ඔහු ලංකාවට පැමිණෙනකොට මෙයාගේ අතේ තිබුණේ පවුන් 10ක් විතරයි. ඉතින් මේ විදියට ලංකාවෙන් පටන් ගත්ත ඔහුගේ ගමන මේ වගේ සුවිසල් මන්දිරයකුත් හදලා තමයි නවතින්නේ. ඕගොල්ලෝ බලනවා ඇති මේක ලංකාවේ තිබිලත් ඇයි මේකට ඉංග්‍රීසි නමක් ලැබුණේ කියලා. මොහු ඉපදුනේ එංගලන්තයේ කෙන්ට්වල ඇඩිෂම් කියන ගමේ. ඒ ගමේ දේශගුණයට සමාන දේශගුණයක් තියෙන තැනක් තමයි මෙයා ලංකාවේද හෙව්වේ. එතකොට තමයි සර් තෝමස්ට මේ තංගමලේ කියන කැලේ හම්බෙන්නේ. මෙහි සුන්දරත්වය ඔහු දැක්කට පස්සේ හිතනවා මගේ සිහින මන්දිරය මෙතන හදාගන්නවා කියලා. ඉතින් 1931 දී ඔහු මොහුගේ සිහින මන්දිරය හදලා නිම කරනවා. මේකට ඔහු නම තියන්නේ ඇඩිෂම් කියලා. ඇඩිෂම් කියලා නම තියන්න හේතුව තමයි ඔහු උපන් ගම ඇඩිෂම් නිසා. ඉතින් ඔයාලත් මෙතෙන්ට එනවනම් මේ වගේ කෑම ගන්න පුළුවන්. ඒ වගේම මෙතන විශේෂත්වයක් වෙන්නේ කිසිම රසකාරකයක් නැතිව මේ වත්තෙන්ම ගන්න පළතුරු වලින් හදන ජෑම් සෝස් කෝඩියල් වර්ගත් මෙතන තියෙන එක. ඒ වගේම මෙතන ගෙස්ට් හවුස් එකකුත් තියෙනවා. ඔයාලා මෙතෙන්ට දවසක් ගත කරන්න එනවා නම් ඔයාලට පුළුවන් කලින් රිසර්වේෂන් එකක් දාලා මෙතන රූම් එකක් බුක් කරගන්න. මේ වගේ අය කරන මුදලින් තමයි මෙතන ඉන්න ෆාදර්ස්ලා මේ ඇඩිෂම් බංගලාවේ නඩත්තුව සඳහා යොදාගන්නේ. අපි දැන් ඇඩිෂම් බංගලාවේ ඇතුළටත් ටිකක් ගිහින් බලමු. ඔයාට දැන් ඉස්සරහින්ම පේනවා ඇති පේන්ට් එකක් බිත්තියේ ඉල්ලලා තියෙනවා. ඒ පේන්ට් එකේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි සර් තෝමස් ලෙස්ටර් විලියස්. මේ පේන්ට් එක ඇඳලා තියෙන්නේ මොනාලිසා චිත්‍රයට සමාන විදියට. මොකද මේක ඇඳලා තියෙන විදියට මොන පැත්තෙන් බැලුවත් විදිහා බලන් ඉන්න විදිහට තමයි මේ ඩේවිඩ් පේන්ට් කියන චිත්‍ර ශිල්පියා මේක ඇඳලා තියෙන්නේ. මෙතෙන්ට ආවොත් ඔයාලට තවත් දකින්න පුළුවන් දේවල් තමයි සර් තෝමස් පාවිච්චි කරපු ගෘහ භාණ්ඩ, ආම්පන්න සහ පොත්පත් වගේ දේවල් ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ වගේම සංචාරකයන්ට මේ බංගලාවේ එක පැත්තක් තමයි බලන්න පුළුවන්කම තියෙන්නේ. මේක අනිත් පැත්ත විශේෂ අවස්ථාවක් ඇතුව තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බංගලාවේ සුවිශේෂී උපාංගයකුත් තියෙනවා. ඒ තමයි බොයිලර් එකක්. මේ බොයිලර් එකෙන් මෙහි රූම්ස් වලට ඒ කාලේ උණුවතුර යවලා තියෙන්නේ. මේ ලංකාවේ පම්ප් එකක් නැතිව පාවිච්චි කරපු බොයිලර් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මේ ඇඩිෂම් බංගලාව සම්පූර්ණයෙන්ම කළු ගල් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට වහලේ නිර්මාණ වෙලා තියෙන්නේ තේක්ක ලී වලින්. ඒ වගේම සර් තෝමස් ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයේ සභාපති වශයෙන්ුත් කටයුතු කරලා තියෙනවා. මේ ඇඩිෂම් බංගලාව හදන කාලෙම තමයි බණ්ඩාරවෙල බදුල්ල කෝච්චි පාරත් යන්න පටන්ගෙන තියෙන්නේ. තට්ටු දෙකකින් සමන්විත මේ බංගලාව දෙවැනි තට්ටුව හදලා තියෙන්නේ සොල්දරයක් ආකාරයෙන්. පහළ තට්ටුවේ රූම්ස් 25ක්ද දෙවැනි තට්ටුවේ රූම්ස් 12ක්ද තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ 1961 දී කතෝලික සභාවේ ශාන්ත බෙනඩික් පියතුමල්ලා මේ මිලදී අරගෙන පියතුමල්ලගේ තාපසාරාමයක් විදියට මේ පාවිච්චි කරපු නිසා තමයි අදටත් මේ ස්ථානය අපිටත් බලන්න පුළුවන් ආකාරයෙන් ආරක්ෂාකාරීව රැඳී තියෙන්නේ. ඉතින් තවත් ගොඩක් දේවල් ඇඩිෂම් බංගලාව ගැන කතා කරන්න පුළුවන්. ඒත් වීඩියෝ එකත් තවත් දික් වෙන නිසා මම අදට නවතිනවා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් දැනගන්න ඇති කියලා. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් ප්ලේස් ටු ප්ලේස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට මං ගිහින් එන්නම්. Thanks for watching guys. I got nightmares in my head.
I fear that the thoughts build.